දෙලොගුරු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ දැසින් දැක ගන්නට හැකිනම් අප මොනතරම් වාග්යවන්තද. මේ එවැනි වාග්යවන්ත මොහොතක් මුනි සිරිපා වන්දනා ගමනට ජාතික රූපවාහිනිය එකතු කරන සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා දීමේ මේ වාග්යවන්ත මොහොත මේ අපිනිනේ මේපේ ජනතාව මේපේ මන්සන්දේට අපි එනකොට මේපේ ජනතාව දොහොත් මුදුන් තබා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා හා සමානව මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගන්නට සැදී පැහැදී සිටින ආකාරය තමයි අප මේ දකින්නේ. සිත පහදවා ගන්නට විමේශයකට බුදු පියාණන් වහන්සේගේ රූපය හදවතේ මවා ගන්නට මේ ලැබෙන අවස්ථාව අති උක්‍රෂ්ඨවත් අවස්ථාවක්. අපි සඳහන් කරන්න ඕනේ ජාතික රූපවාහිනී 34 වන සංවත්සරය වෙනුවෙන් මුනි සිරිපා වන්දනාවට එකතු කරන සර්වඥ ධාතු ප්‍රදර්ශනය විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ මේ අවස්ථාව උදා කළා දෙන්නේ මීපේ හන්දියේ පාදුක්ක උකස් මධ්‍යස්ථානයේ උපුල් ජයරත්න මැතිතුමා, පාදුක්ක පොලිස් ස්ථානාධිපතිතුමා, ඒ වගේම තිරෝද රට රංගවේ සභාපති සෙනවිරත්න, රංජිත් පුෂ්පකුමාර මහතා, ඒ වගේම මීපේ වෙළඳ සංගමය, ඒ වගේම පුෂ්පකුමාර මහතා තීවිමි හෝටලය කියන මේ ව්‍යාපාරික කණ්ඩායම එකතු වෙමින් මීපේ හන්දියේ මීපේ නගරය බෞද්ධ නගරයක් ලෙස සංවර්ධනය කරමින් ඒ බෞද්ධ මධ්‍යස්ථාන සංවර්ධනය කරන ඒ අරමුදලත් එක්ක එකතු වෙලා තමයි මේ සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට සර්වඥ ධාතු මුනි සිරිපා වන්දනාවට ඔවුන් එකතු වන්නේ. ඉතින් අපිත් එක්ක මේ මොහොතේ බොහෝ පිරිසක් ඉන්නවා කතා කරන්නට. අපි අහලා බලමු සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ඔවුන්ට ලැබිලා තියෙන අවස්ථාව මොන ආකාරයද, ඔවුන්ට කොහොමද මේ මොහොතේ දැනෙන්නේ කියලා අපි පොඩ්ඩක් කතා කරලා බලමු. සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද හිතෙන්නේ? හරිම වාසනාවක් කියලා හිතෙනවා. ඉතින් අපිට හරි සන්තෝසයි මේ වගේ අවස්ථාවක් ලැබීම ගැන. මොකද ඉතින් සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න ලැබෙන්නේ. ලොකු සතුටක් දැනෙනවා. හරි මහ වාසනාවන්තයි. අද දින අද හරි වාසනාවන්තයි මේ මීපේ මන් සංදීයේදී මේ වගේ සත්කාර ලැබීම ඔබතුමාලාට සියලු දෙනාටම බලවත් සතුටක් ඇති වෙනවා. මේ විරෝගී සම්පත් ලැබිලා අපිට වාසනාවන්ත උදා වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුදු වතින් සැරසී සුදු මල් දෝතක් අතට අරන් ඔබට මේ පාර දෙපස රැදී පැහැදී සිටින්නට පුළුවන්. අවිස්සාවෙල්ල, කරවණැල්ල, යටියන්තොට, කිතුල්ගල, ගිනිගත්තේන, පැටන් මස්කිලිය කියන ස්ථානයන් වලදී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ වගේමයි අද සවස් භාගය වෙනකොට කැනියොන් විදුලි බලාගාරයේ සහ විදුලි බල මණ්ඩලයේ පූර්ව අනුග්‍රහය ඇතිව සර්වඥ ධාතුන් වහන්සේ සමන් දේවාලය තුල වැඩවාසය කරනවා. සමන් දේවාලයේ වැඩම කළාට පස්සේ සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට සකල ලෝකවාසී ජනතාවට අවස්ථාව ලැබෙනවා. මුනි සිරිපා කරුණා කරන ජනතාවට අපි ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ඔබ සියලු දෙනාම පැමිණ ලෙස.